සුබ දවසක් ඒවා සියලු දෙනාට. කොහොමද විශේෂයෙන් මාත් අපේ දෝනිත් විතරයි අද ගෙදර ඉන්නේ. ඒගොල්ලන්ට විශේෂ පණිවිඩයක් කියන්න ආවේ. අපිට ආදරය කරන ගොඩක් අය බලාපොරොත්තුෙන් ඉන්නවා මේ වෙලාවේ අපි පණිවිඩයක් දෙයි කියලා. ඒ තමයි මම දැක්කා ඔය සමහරක් ගොසිප් සයිට් වල තව ආටිස්ලා කීප දෙනෙක්ගේ නම් දාලා ප්‍රචාරයක් යනවා කොවිඩ් වැළඳිලා ඉන්නවා කියලා. ඒකත් එක්ක මම මේක කියන්න ඕනේ කියලා හිතුවා. මට නෙවෙයි, මමයි දුවයි හොඳින් ඉන්නවා ගෙදර. නමුත් අපි දෙන්න පාළුවෙන් ඉන්නේ. මොකද ඇත්තම කියනවා නම් මමයි මැනික. ඔව්. ඇත්තම කියනවා නම් චතුරිකා කොවිඩ් පොසිටිව්. එයා මේ වෙනකොට හොස්පිටල් එකේ ඉන්නේ, ප්‍රතිකාර ලබාගෙන, අවශ්‍ය ප්‍රතිකාර ලබමින් ඉන්නවා. එයා හොඳ තත්ත්වයේ ඉන්නවා. කිසිම කරදරයක් නැහැ එයාට. කරදරයක් වෙන්නේ නැත් එපා කියලා ප්‍රාර්ථනා කරනවා. මොකද අපි දෙන්නත් දවස් 14ක් නිරෝධායනය වෙලා ඉන්නවා ගෙදෙට්ට වෙලා. මේක මේ කියන්න එහෙම පැකිලෙන දෙයක් නෙමෙයි. ඇත්තම කියනවා නම් ඉතා කෙටි දවසක ඇතුළත තමයි මේ දේ සිද්ධ වුණේ. මොකද අපි එදිනෙදා වැඩ කරගෙන යනකොට ගොඩක් අය හම්බ වෙනවා, මුණ ගැහෙනවා. ඉතින් ඒ දේවල් එක්ක අපිට මේ වගේ දේවල් වලට මූණ පාන්න වෙනවා. ඒ නිසයි මම මේක විශේෂයෙන් ලයිව් එකක් ඇවිල්ලා කියන්න හිතුනේ. මාත් එක්ක මගේ දුවගෙත් ෆොටෝ දාලා මම දැක්කා එක්තරා ගොසිප් සයිට් එකක් හරි ජරා විදිහට පෝස්ට් හදලා දාලා තිනවා මගෙත් දුවගෙත්, ඒ වගේම තව ආටිස්ලා කීප දෙනෙක්ගේ. ඉතින් ඒවා මං හිතන්නේ මේ වගේ වෙලාවකදී මේ වගේ වෙලාවකදී එහෙම කරන්න ඕනේ කියලා මම හිතන්නේ නැහැ. මොකද කොවිඩ් 19 කියන්නේ HIV නෙවෙයි, ඒක වෛරසයක් මගින් ඇති වෙන දෙයක්. ඉතින් මේහෙම මම ඉල්ලන්නේ මගේ ආදරණීය ප්‍රේක්ෂකයන්ගෙන් මම ඉල්ලන්නේ එහෙම අසනීප තත්ත්වයක් තියෙනවා නම් කිසි දෙයකට බය වෙන්න එපා. PCR එකක් කරගන්න, ගිහිල්ලා ඒ අවශ්‍ය ප්‍රතිකාර ලබා ගන්න. චතුරිකා මේ වෙනකොට ඒ ප්‍රතිකාර ලබමින් ඉන්නවා. මම විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ වර්තමානයේ මම ඉන්නේ මහරගම පොලිස් බල ප්‍රදේශයේ. මහරගම පොලිසියේ ඉන්න නිල, ඒ වගේම මහරගම පොලිසිය නිලධාරීන් වගේම ඒ සෞඛ්‍ය අංශයේ ඉන්න අනිකුත් නිලධාරීන් සියලු දෙනාම ඉතාමත් හොඳින් අපි ගැන හොයලා බැලුවා. ඒ අවශ්‍ය දේවල් අවශ්‍ය පිළිවෙලට සිද්ධ වුණා. ඉතින් මම ඉල්ලා සිටිනවා සියලුම ශ්‍රී ලාංකිකයන්ගෙන් මේ වෙලාවේදී පරිස්සම් වෙන්න, තමන්ගේ ගෙදර අය ගැන හිතන්න, මේ වගේ පොඩි දරුවෝ ගැන හිතන්න හිතලා මේ සෞඛ්‍ය අංශයන් වලින් ඒ දෙන නීති රීති දේවල් පිළිපදලා තමන්ගේ පවුල නිරෝගීමත්ව ඉන්න උත්සාහ කරන්න. මොකද අපි කාටත් සිද්ධ වෙලා තියෙනවා මේ කොරෝනා වෛරස් එකත් එක්ක අද වෙනකොට ජීවත් වෙන්න. මොකද මේක අතහැරලා දාලා අපිට ජීවත් වෙන්න විදිහක් නැහැ. නමුත් ඉතාම කනගාටුයි නිතර නිතර කෝල්ස් එන හින්දා මට මේ ලයිව් එක එන්න අමාරු වෙන්නේ. ඉතින් මේ වගේ ගොසිප් සයිට් වලින් මේ වගේ ජරා විදිහට පෝස්ට් හදලා දාන එක ගැන මං ඉතාමත් මේ කනගාටු වෙනවා. මොකද මේ වගේ මානුෂීය ප්‍රශ්නවලදී තමන්ගේ පේජ් එක ප්‍රොමෝට් කරගන්න මේ වගේ අසික්කිත මිනිස්සු ඉන්න එක ගැන මම ඉතාම මේ කනගාටු වෙනවා. කොහොම වුණත් මමත් ආරාධනත් ගෙදරට වෙලා ඉන්නවා. චතුරිකත් ඉතා හොඳින් ඉන්නවා. නමුත් ඇය අවශ්‍ය ප්‍රතිකාර ලැබමින් ඉන්නේ මේ වෙනකොට මාළඹේ නෙවිල් ෆර්නෑන්ඩු රෝහලේ. ඒ වෛද්‍යවරුන් හෙදියන් සියලු දෙනාට මම ස්තුතිවන්ත වෙනවා චතුරිකා ගැන හොයලා බලනවට, ඒ දේවල් කරමින් ඇයට ප්‍රතිකාර කරනවට. ඒ වගේම සියලු දෙනාටම අපේ ශ්‍රී ලංකාවාසී සියලුම දෙනාට නිදුක් නිරෝගී බව ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා.
මොකද මෙවැනි මොකද මේවැනි අවස්ථාවකදී අපි රටක් ජාතියක් විදිහට එකතු එකතු වෙන්න ඕනේ. එහෙම නැතුව මේක වෙන් වෙලා විසඳ ගන්න පුළුවන් ප්‍රශ්නයක් නෙවෙයි. නිසා අපි සියලු දෙනාම හොඳින් ඉන්නවා. මමත් ධෝනි ධෝනි සෙබායි බයි සෙබායි. ඉතින් අපි දෙන්නම හොඳින් ඉන්නවා. මේ අතරේ බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා. හැමදේම හොඳින් විසඳ ගන්න අපි උත්සාහ කරමු. හැමෝටම නිරෝගී සුව ලැබෙන්න ඕනේ. ඔය වගේ පේජ් කරන අසික්කිත අසමජ්ජාති මිනිසුන්ට මම කියන්නේ තමන්ගේ අම්මලා තාත්තලා දුව දරුවෝ ඉන්නවා. ඒ නිසා ලබනාත්මේ මනුස්සාත්මයක් ලබන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවනම් මෙවැනි වසංගතයක් අවස්ථාවදීවත් මේ වගේ පේජ් කරන මිනිසුන්ගේ පේජ් රිපෝර්ට් කරන්න. මොකද මෙවැනි මොකද මෙවැනි අසික්කිත මිනිස්සු මේ වගේ පේජ් කරලා ලබන්නේ මොකද්ද කියලා හිතන්න බෑ. ඒක නිසා අපි දෙන්නම හොඳින් නැවත වතාවක් කියන්නේ සියලු දෙනා හොඳින් ඉන්න. එවැනි පේජ් දැක්කොත් රිපෝට් කරන්න. හැමෝම හොඳින් ඉන්න. මුළු රටම සුවපත් වේවා. සියලු දෙනාටම ජය වේවා.